ලුතිනල් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බේකඩුව මහතාගේ ජීවිත කතාව ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි මේ සූදානම. උපත සහ පාසල් කාලය 1940 වසරේ ජූලි 27 වෙනිදා මහනුවර ගුණෑපාන පමුණුගම වලව්වේ දරු උපතක් සිදු වුණා. එදින දෙල්දෙණිය ලොකුබණ්ඩා කොබ්බෑ කඩුව නිලමිතුමාට සහ අයෝනා රත්වත්තේ මැතිණියට දාව උපන් පිරිමි දරුවාට ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑ කඩුව යන නම තබනු ලැබීය. කුඩා කලසිය මාපියන්ගේ තුරුලේ හැදී වැඩුණු ඩෙන්සිල් නඳුරුවා මහනුවර චිත්‍ර විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවේ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහායි. පාසල් සමයේ අධ්‍යාපනයේ මෙම්ම ක්‍රීඩාවටද 100 හපන් කම්පෑ ඩෙන්සිල් කොබ්බෑ කඩුව සිසුවා පාසල් රග්බි, ක්‍රිකට් සහ හොකී යන කණ්ඩායම්වල සමාජිකෙක්ද විය. කුඩා කල සිටම මනා හික්මීමේ යුතුය ක්‍රියාශීලී සිසුවෙකු වුණු ඔහු පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරා ගන්න ලැබුවේ ආරක්ෂක අංශයයි. යුද්ධ හමුදාවට එක්වීම 1960 වසරේදී කැඩට් නිලධාරියෙකු ලෙසින් යුද්ධ හමුදාවට එකතු වුණු ඩෙන්සිල් කොබ්බෑ කඩුව තරුණයා දියතලාව යුද්ධ හමුදා පූර්ණ මධ්‍යස්ථානයේ මූලික පුහුණුව ලැබුවා. ඉන් අනතුරුව වැඩිදුර පුහුණුව සඳහා මහ බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා ඇකඩමියට යාමට වරම් හිමි කරගත් ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතා යලි ලංකාවට පැමිණියේ 1962 වසරේදී. විදේශ රටකදී මනා පුහුණුවක් ලැබීමෙන් පසුව දෙවන ලුතිනල් නුරේකු ලෙසින් උසස් වීමක් ලබාගත් ඩෙන්සිල් තරුණයා මුලින්ම සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායටයි. එදා සිට කැපවීමෙන් සිය රාජකාරී කටයුතු කළ කොබ්බෑ කඩුව තරුණයාට 1960 වසරේදී කිසි දිනක බලාපොරොත්තු නොවුණු ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු වුණා. 1966 හමුදා කුමන්ත්‍රණ චෝදනාව 1965 වසරේදී බලයට පත් වුණු ඩට්ලි සේනානායක රජය හඳුන්වනු ලැබුවේ හත් හවුල ලෙසයි. එම ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයකින් අත්සන් කළ ඩට්ලි චෙල්වනායකම් ගිවිසුම නිසා රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් උදා වුණා. ඉන් මාස කිහිපයකට පසුව ජෙනරාල් රිචඩ් උඩුගම් මහතා එංගලන්තයේ බලා පිටත්ව ගියේ යුද්ධ හමුදාවට අවශ්‍ය උපකරණ පරීක්ෂා කිරීම සඳහායි. නමුත් ආරක්ෂක අමාත්‍යංශය උට හදිසි කැඳවීම කරමින් ලංකාවට ගෙන්වා ගත්තා. ජෙනරාල් උඩුගම ආපසු ලංකාවට පැමිණි අවස්ථාවේදී පොලිස්පති ජෝන් ආටිගලගේ අත්අඩංගුවට පත්විය. එහිදී ඔහුට විරුද්ධව එල්ල වුණු චෝදනාව වුණේ කුමන්ත්‍රණයක් මගින් රජයේ පෙරලීමට උත්සාහ කිරීම යන්නයි. එම අවස්ථාවේදී ඩෙන්සිල් කොබ්බෑ කඩුවටත් අද්භූත චෝදනා එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. කොබ්බෑ කඩුව යළි හමුදාවට 1970 වසරේදී සමගි පෙරමුණු රජය බලයට පත්වීම සමග ඩෙන්සිල් කොබ්බෑ කඩුව නිලධාරියාව යළි හමුදා සේවයට කැඳවුණු ලැබුවා. ඉන් වසර කිහිපයක් ගතවත්ම උතුරු පළාතේ යම් නාඳුනන කල්ලියක් විසින් කඩා කප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්නට පටන් ගත්හ. එලෙස උතුරු කරයේ ගිනි අඟවීම පැවති කාල සමයක නාඳුනන තුවක්කුකරුවෙකු විසින් යාපනයේ නගරාධිපති ඇල්ෆර්ඩ් දුරේයප්පාව ඝාතනය කරන්නේ 1975 වසරේදී. එම ඝාතනය සමගම උතුරේ සන්නද්ධ කණ්ඩායම්වල කියාකාරීත්වෙහි වර්ධනයක් දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 70 දශකයේ අගභාගය වන විට ඊළාම් යුද්ධයේ ආරම්භය සිදුවිය. මුල් අවධියේදී නිසල්මන්නේ ඉදිරියට ඇදෙන යුද්ධයේ ප්‍රචණ්ඩ ස්වභාවයක් ගන්නේ 1983 වසරේදී සිදු වුණු කළු ජූලිය නිසායි. ඒ වන විට අධ්‍යක්ෂින් රසක් ලබාගෙන සිටි ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතා ක්‍රියාන්විතවලදී අභීතව සටන් කළා. සම්බන්ධ වුණු අමතක නොවන ක්‍රියාන්විත ඩෙන්සිල් කොබ්බෑ කඩුව යන නම ඇසුණු සැනින් කාගෙත් මතකයට එන්නේ ඔපරේෂන් ලිබරේෂන් හෙවත් 1987 වඩමරාච්චි සටනයි. එම ක්‍රියාන්විතයේදී වන්නි බලසේනාවට අණ දුන්නේ ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතාවේ. එදා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හමුවේ අන්ත අසරණ වුණු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි තස්තවාදීන්ව ඉන්දීය රජය විසින් බේරා ගන්න ලැබුවා. එදා ඉන්දීය රජය ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් සිදු කළ බලපෑම නිසා මෙහෙයුම අතරමඟ නැවතීමට සිදු වුණේ ආවාසනාවන්ත අයුරිනි. වඩමාරච්චි සටනින් පසුව කොබ්බෑ කඩුව විරුවාගේ නම කියවුණු ප්‍රධානම සටනක් වූයේ ක්ලීන් ස්වීප් නම් ක්‍රියාන්විතයයි. 1990 වසරේදී ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණා. එම සාම සාකච්ඡා අතරතුර හිතුවක්කාරී ලෙස ක්‍රියා කළ කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර පළාතේ පොලිසිය වලට පහර දී එම ප්‍රදේශයේ බලෙහි අල්ලා ගත්තා.
එහිදී ඔවුන් පොලිස් නිලධාරීන් 600ක් අමු අමුවේ මරා දමනු ලැබීය. එදා නැගෙනහිර අහිමුණු බලය යලි අල්ලා ගැනීමේ වගකීම පැවරුණේ කොබ්බෑ කඩුව මහතාටයි. නැගෙනහිර සටන් බිම කොටස් 4කට බෙදමින් මනාව සැලසුම් කළ ක්‍රියාන්විතය සාර්ථකව අවසන් කිරීමට හැකි වුණේ නැගෙනහිර කොරිතස්තෙන්ගේ බලයේ බිඳ දමමිනි. රණශූරත්වයේ තුලින් සතුරාව මමිතර පත් කළ කොබ්බෑ කඩුව නම් සෙන්පතියා 1991 වසරේදී අලිමංකඩ මුදාගිරිනීප සදා සිදු කළ බලවේගී නම් ක්‍රියාන්විතය සඳහාද විශිෂ්ට නායකත්වයක් ලබා දුන්නා. එම නිසාම කඳවුර යලි අත්පත් කර ගැනීමට අපගේ හමුදාවන්ට හැකි විය. මානුෂීය ගුණ ඩෙන්සිල් කොබ්බෑ කඩුව සෙන්පතියා සටන් බිම තුලදී ලෙහෙසින් පසුබසන කෙනෙක් නම් නෙමෙයි. ඔහු සෑම විටම සිත් සෙබළුන්ව දිරිමත් කරමින් ක්‍රියාන්විතී ඉදිරියට ගෙන ගිය රණශූරයෙකු විය. එහිදී ඔහු යටතේ සිටි සෙබළුන්ට ළමයි යනුවෙන් අමතමින් වඩාත් ලෙංගතු කටයුතු කළේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය තවත් වැඩි කරමිනි. එසේම තුවාල ලැබූ සෙබළුන්ට පියෙකු මෙන් සැලකූ මෙම සෙන්පතියා ඔවුන්ව ප්‍රතිකාර කරා යොමු කර ඔවුන්ගේ සැප දුක සොයා බැලීමට කටයුතු කළ බව ප්‍රසිද්ධ කාරණයක්. 1971 සහ 1988 1989 කාලවලදී මෙරට සිදුවුණු අරගලවලදී කොබ්බෑ කඩුව මහතා ඉතාම සංවේදීව ක්‍රියා කළා. නිකරුණේ මිනිසුන් ඝාතනය කිරීමට විරුද්ධ වුණු ඔහු සෑම විටම කැළලිකරුවන්ට සහනයක් ලබා දුන්නේය. එසේම යුද බිම්වල සිටි නිරායුධ සිවිල් වැසියන්ට කරුණාවන්ත වුණු කොබ්බෑ කඩුව රණවිරුවා ඔවුන්ගේ ආදරය ද නොඅඩුව දිනාගත්තා. අවාසනාවන්ත මරණය 1992 වසරේ අගෝස්තු මාසය වන විට ෆයිනල් කවුන්ඩවුන් නම් දැවැන්ත ක්‍රියාන්විතිය සඳහා කොබ්බෑ කඩුව ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් පිඹුරුපත් සකස් කරමින් සිටියා. 1992 වසරේ අගෝස්තු 8 වෙනිදා කොබ්බෑ කඩුව ඇතුළු නිලධාරීන් පිරිසක් යාපනයේ අරාලි තුඩුවට ගියේ රහස් සාකච්ඡාවක් සඳහායි. එම සාකච්ඡාව අවසන් වී පැමිණෙන ගමනේදී ඔවුන් ගමන් කළ ජීප් රථය බිම් බෝම්බයකට හසු වුණා. තුවාල ලැබූ කොබ්බෑ කඩුව විරුවාව හෙලිකොප්ටරයකින් ගෙන ගොස් පලාලි රෝහලට ඇතුළත් කිරීය. ඔහු එහි මූලික ප්‍රතිකාර ලබන අතරතුර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් වෙමින් සිටියා. නමුත් එදා ඔහු කොළඹට රැගෙන යමින් සිටි හෙලිකොප්ටරය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අහසේ කරණම් ගසා අවසානයේදී ගියේ කොළඹ ජාතික රෝහල වෙතටයි. විශාල ප්‍රමාදයකින් පසුව රෝහල්ගත කළ කොබ්බෑ කඩුව විරුවාව බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. අවසානයේ ලක්වාසින් දුක් සයුරේ ගිල්වමින් කොබ්බෑ කඩුව වීරියා පස්තරු 2:30ට පමණ සදහටම දිනෙත් පියාගත්තා. මරණය අදටත් අභිරහසක්. ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතාගේ මරණය සිදුණු ආකාරය පිළිබඳව බලවත් සැකයක් එකල සමාජය තුළ පැවතුණා. ඔහුගේ මරණයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල විය. එහිදී වඩා සැකසහිත සිදුවීම වුණේ ඔහුව රෝහල් ගත කිරීම සඳහා සිදුවන ප්‍රමාදයයි. එසේම බෝම්බ පිපිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ දේශීය පරීක්ෂකයන් පුපුරාගිය බිම් බෝම්බයක් බව සඳහන් කළත් විදේශීය පරීක්ෂකයාගේ නිගමනය වූයේ එය බිම් බෝම්බයක් නොවන බවයි. එම අවධියේදී දැඩි ආන්දෝලනයකට තුඩුදුන් කොබ්බෑ කඩුව මහතාගේ මරණය පිළිබඳව සොයා බැලීමට 1994දී බලයට පත්වුණු පොදු පෙරමුණු රජය විශේෂ කොමිසමක් පත් කළා. තිස්ස ඩයිස් බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණු එම කොමිසම මගින් සැලකිලි දෙයක් අනාවරණය කර ගැනීමට හැකි වුණේ නැහැ. එම නිසා අදට ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතාගේ හදිසි මරණය අභිරහසක්ව පවතිනවා. ලාංකිකයන්ගේ අවසනාවට එදා කොබ්බෑ කඩුව වීරයා හදිසිය නික්ම ගියත් ඔහු කළ වීරකම් ලක් ඉතිහාසය තුළ හැමදාත්ම බැබලී පවතිනවාට සැකයක් නැහැ. ඉතින් මට වීඩියෝ එකේ මුලින් මතක් කරන්න බැරුණු කාරණාව තමයි ලුතින ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතා කියලා කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ඉතාමත් විශේෂී පදක්කම් වලට හිමිකම් කියන්නේ. විශේෂයෙන්ම රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම සහ විශිෂ්ට සේවා විභූෂණය, එවැගේම උත්තම සේවා පදක්කම් යන සීල්ම පදක්කම් රාශියකින් ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතා පිදුම් ලබනවා. ඉතින් මේ වගේ විස්මය දනවන ලෝක වටේ චාරිකාවක් යන කැමති නම් දැම්ම අපින දන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක subscribe කරන්න. අනිවාර්යයෙන් මෙහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපි සමග එකතු වෙන්න. ඉතින් ඒ වගේම අපින දන්න ලංකා ඉතිහාසයේ social media page වල ගිලා අනිවාර්යෙන් බලන්න, අනිවාර්යෙන් follow කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ මාකට ප්‍රශ්නක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන comment section එක ගිහිල්ලා අනිවාර්යෙන්ම comment කරන්න. ඉතින් මේ වීඩියෝ කොහොමද යන අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ යාළුවෝ අතර share කරන්න. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. සීලොම් දිනාට සුබ දවසක්. ජයෙන් ජයම වේවා.